අයිබෝවන් සුබ දවසක් ඔබට රැකියල්ක YouTube channel එකට අලහමම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට විස්තර අරගෙන එන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පවතින රැකියා අභ්‍යර්ථ කීපයක් පිළිබඳ විස්තර. ඉතින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට පුළුවන් මේ සඳහා වෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක ඒ වගේම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. අදාළ ලින්ක් එක අපි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් බලා ගන්නත් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු මොනවද අදාළ විස්තර කියලා. මෙතන සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙනවා වේකන්සි එක පිළිබඳ විස්තර. ඉතින් මෙන්න මේ විදිහට තනතුරු පුරප්පාඩු කිහිපයක්ම සාමාන්‍ය අධිකාරී ඊළඟට ඖෂධ තාක්ෂණඥ නිෂ්පාදන තත් පාලන නිලධාරී ඉංජිනේරු සහකාර තනතුරු පුද්ගලික ලේකම් තනතුරු මූල්‍ය නිලධාරී ඖෂධ තාක්ෂණ ශිල්පී ඊළඟට තත් පාලන සහකාර තනතුරු තාක්ෂණික සහකාර නඩත්තු තාක්ෂණ ශිල්පී පොත් හබන්නා සහ රියදුරු මෙන්න මේ කියන තනතුරු 12ක් සඳහා පුරප්පාඩු පවතින බව තමයි මෙහි සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ වේකන්සි එකේ මේ PDF එකට අදාළ ලින්ක් එකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ විස්තරත් බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු මේ එක එක තනතුරු සඳහා තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා. සාමාන්‍ය අධිකාරී කියන තන්ත්‍ර ගත්තහම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් විද්‍යාව කෘෂිකර්මය ව්‍යාපාර පරිපාලනය හෝ වෙනත් අදාළ ශේෂ්ත්‍ර පිළිබඳ උපාධියක් ලබා තිබීම තිබිය යුතුයි. එවගේම විද්‍යාව කෘෂිකර්මය ව්‍යාපාර පරිපාලනය හෝ වෙනත් අදාළ ශේෂ්ත්‍ර පිළිබඳ පශ්චාත් උපාධිය හෝ කළමනාකරණය පිළිබඳ පිළිගත් වෘත්තීය ආයතනයක සමාජගතව ලබා තිබීම සුදුසුකමක් විදිහට සලකනවා. ඒ වගේම ප්‍රථම උපාධිය ලබා ගත්තට පස්සේ රාජ්‍ය සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක ඔප්පු කරන්න පුළුවන් වර්තාවත් එක්ක අවුරුදු 20ක කළමනාකරණ මට්ටමේ පළපුරොද්දක් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ වසර 5ක පළපුරොද්දක් තිබීම මෙහිදී ආගේ අධ්‍යාපනික සම්වෘත්තිය සුදුසුකම් විදිහට සලකනවා. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් විද්‍යාව කෘෂිකර්මය ව්‍යාපාර පරිපාලනය හෝ වෙනත් අදාළ ශේෂ්ත්‍ර පිළිබඳ උපාධියක් තිබීම සහ විද්‍යාව කෘෂිකර්මය ව්‍යාපාර පරිපාලනය හෝ වෙනත් අදාළ ශේෂ්ත්‍ර පිළිබඳ ආචාර්ය උපාධියක් තිබීම සහ මේ ප්‍රථම උපාධිය ලබා ගත්තට පස්සේ රාජ්‍ය සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් අවුරුදු 5ක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ පළපුරොද්දක් තිබීම මෙහිදී සලකනවා. ඉතින් ඔයා අභ්‍යන්තර ආයුධකරුවෙක් විදිහට නම් ආයුධම් කරන්නේ ඒ සඳහා තිබිය යුතු සුදුසුකමුත් මේ විදිහට දක්වලා තියෙනවා. වැටුප් පරිමාණය ගත්තාම මෙන්න මේ වගේ රුපියල් 1,24,045ක ආකර්ශනීය වැටුපක් ඔබට ලැබෙනවා. වයස් සීමාව වයස අවුරුදු 35ට නොඅඩු 55ට නොවැඩි විය යුතුයි. ඒ වගේම බඳවා ගැනීම ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් සිද්ධ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ තනතුරු සඳහා ලැබෙන වෙනත් ප්‍රතිලාභත් මෙතන මේ ආකාරයට දක්වලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඖෂධ තාක්ෂණඥ නිෂ්පාදන කියන තන්ත්‍ර ගත්තහම මෙතනදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක ඖෂධ වේදය ස්වභාවික විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් හෝ ඊට අදාළ සුදුසුකම්ම ලැබලා තියෙන්න ඕනි. ඒ වගේම පරිගණක සාක්ෂරතාවය සුදුසුකම් ලැබීමෙන් පසු ඖෂධ හෝ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසරක පළපුරොද්දක් තිබීම සුදුසුකම් විදිහට සලකනවා.
ඊළඟට තත්ත්ව පාලන නිලධාරී තනතුර. මෙතනදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් රසායන විද්‍යා විෂය ඇතුළු විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය හෝ රසායන විද්‍යා ප්‍රමද විද්‍යාවේදී විශේෂ උපාධියක් හෝ ඊට සමාන සුදුසුකම් ලැබලා තියෙන්න ඕනේ. එවාගේම සුදුසුකම් ලැබීමෙන් පස්සේ වසරක මේ ක්ෂේත්‍රයේ වසරක පළපුරොද්දක් තිබීමත් මෙහිදී සලකනවා. ඊළඟට ඉංජිනේරු සහකාර තනතුර ගත්තහම මොරටුව විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද යාන්ත්‍රික ක්ෂේත්‍රයට අදාළ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සහතිකය මත අපි කියන NDT හෝ ඊට සමාන සුදුසුකමක් තියෙන්න ඕනේ. එවාගේම පරිගණක සාක්ෂරතාවය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවක රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ පිළිගත් වෙළඳ ආයතනයක යාන්ත්‍රික ක්ෂේත්‍රයේ ආම වශයෙන් අවුරුදු 6ක පශ්චාත් සුදුසුකම් ලැබීමේ පළපුරොද්දක් තියෙන්න ඕනි. එහෙමත් නැත්තම් UGC මගින් පිළිගත් විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධියක් තියෙන්න ඕනි. ඒත් එකම රාජ්‍ය දෙපාර්තමේන්තුවක සංස්ථාවක මණ්ඩලයක වසරක පශ්චාත් සුදුසුකම් ලැබීමේ පළපුරොද්දක් ඔයා ලබලා තියෙන්න ඕනි. ඒ කියනවා NDT කරලා තියෙනවා නම් අර මුලින් සඳහන් කරපු සුදුසුකම්. එහෙමත් නැත්නම් ඔයා පිළිගත් විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධියක් ලබලා තියෙනවා නම් වසරක පළපුරොද්දක් තමයි මෙන්න මේ කියන ආයතන තුල බලාපොරොත්තු වෙන්නේ. අභ්‍යන්තර අපේක්ෂකයන්ට අදාළ සුදුසුකම්ත් මෙතන සඳහන් කරනවා මේ ආකාරයට. ඊළඟට පුද්ගලික ලේකම් තනතුර ගත්තාම ලේකම්වරුන්ගේ වරලත් ආයතනයේ වරලත් ලේකම් සහතිකය ලබා තියෙන්න ඕනේ. මිනිත්තුවකට වචන 40ක යතුරු ලියන වේගයක් සහ මිනිත්තුවකට වචන 80ක ලඝු ලේඛන වේගයක් තිබිය යුතුයි. පරිගණක සාක්ෂරතාවය තිබිය යුතුයි. ඒ වගේම රජයේ ආයතනයක මේ සඳහන් කරලා තියෙන ආයතනයක ලේකම් කාර්යයන් පිළිබඳව පිළිබඳ ක්ෂේත්‍රයක අවම වශයෙන් අවුරුදු 10ක පළපුරොද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම මූල්‍ය නිලධාරී තනතුර ගත්තාම ඝනකාධිකරණය හෝ වාණිජ හෝ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ උපාධිය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක සමාන සුදුසුකම් ලබා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දක්වන විදිහට ICASL, CIMA, ACCA මේ වගේ ආයතනයක පිළිගත් සමාන සුදුසුකමක් ලබා තිබීම සුදුසුකමක් විදිහට සලකනවා. ඒ වගේම පරිගණක සාක්ෂරතාවය රාජ්‍ය කාර්මික විද්‍යාලයක ඝනකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවක් හදාරා තිබීම කියන මෙන්න මේ සුදුසුකම් මෙහිදී සලකා බලනවා. ඒ වගේම ඔබ 5 සහ 6 කියන තනතුරු සඳහා ඉල්ලුම් කරන අභ්‍යන්තර ආයුධම් කරුවෙක් නම් ඔබට තිබිය යුතු සුදුසුකමුත් මේ ආකාරයට දක්වලා තියෙනවා. ඉතින් දැන් මම තනතුරු අංක 2 ඉඳලා 6 වෙනකම් දක්වපු තනතුරු සඳහා වැටුප් පරිමාණය 70,580ක් විදිහටත් වයස් සීමාව අවුරුදු 22ට නොඅඩු 45ට නොවැඩි කියන පරාසය තුල තමයි පවතින්නේ. ලිඛිත තරඟ විභාගය සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි මේ තනතුරු 2 අංක 2 සිට 6 දක්වා බඳවා ගැනීම සිදු කරන්නේ. ඊළඟට අපි බලමු අංක 7 යටතේ ඖෂධ තාක්ෂණ ශිල්පී තනතුර. මෙතනදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව ඇතුළුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව විෂයන් 6ක් එකව වර සමත්ති තිබීම සුදුසුකමක් විදිහට සලකනවා. ඒ වගේම අපොස උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් 2ක් සමත්ති තිබීම සිද්ධ වෙන්න ඕනේ පොදු ප්‍රශ්න පත්‍රය හැරුණාම. මේ කාරණා දෙකට අමතරව පැරණි විෂය නිර්දේශයෙන් උසස් පෙළ විභාගෙට ලියුවා නම් විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් 2ක් සමත් වෙලා තිබීම සලකා බලනවා. ඒ වගේම ස්ථිර සේවකයෙකු ලෙස ඖෂධ නිෂ්පාදනාගාරයක අවම වශයෙන් වසර 2ක නිෂ්පාදන පළපුරොද්දක් තිබීමත් පළපුරොද්දක් සුදුසුකමක් විදිහට මෙහිදී සලකා බලනවා. අභ්‍යාසලාභීන් ලෙස ඔයාලට මේ තනතුරු සඳහා සම්බන්ධ වීමේ අවස්ථාවක් තියෙනවා. එහිදී ඖෂධ තාක්ෂණ ශිල්පී ලෙස ස්ථිර කාර්ය මණ්ඩලයට එක් කර ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පුහුණු වන ඖෂධ තාක්ෂණ ශිල්පී ලෙස වසර 1 කමාරක අභ්‍යන්තර
පුහුණු කාලයක NVQ පහ මට්ටමට සමාන ආයතන ඒ පුහුණු කාලයක පළපුරොත්ත සමග ලිඛිත පරීක්ෂණයකට මුහුණ දීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. පුහුණු කාලයේදී ඔවුන්ට දීමනාවක් ලැබෙන බවත් සඳහන් වෙනවා. ඊළඟට තත්ත්ව පාලන සහකාර තනතුර ගත්තාම මෙතනදීත් අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ විද්‍යාව ගණිතය හා ඉංග්‍රීසි විෂයන් තුලත් සම්මාන සාමාර්ථ හතරක් සහිතව විෂයන් හයකින් එකවරකදී සමත් වී තිබීම සහ අපස උසස් පෙළ නව විෂය නිර්දේශයේ රසායනික විද්‍යාව විෂය ඇතුළුව සම්මාන සාමාර්ථයන් දෙකක් සහිතව විද්‍යා විෂයන් තුනකින් සමත් වී තිබීම සුදුසුකමක් විදිහට සලකනවා. පැරණි විෂය නිර්දේශයෙන් නම් රසායන විද්‍යා විෂය ඇතුළුව විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිත විද්‍යා විෂය සමත් වී තිබීම සිද්ධ වෙන්න ඕනි. පරිගණක සාක්ෂරතාවයේ තිබීම අමතර සුදුසුකමක් විදිහට සලකනවා. ඒ වගේම පිළිගත් ඖෂධ නිෂ්පාදන ආයතනයක වසර දෙකක පළපුරොද්දක් තිබීමත් සුදුසුකමක් විදිහට සලකනවා. ඒ වගේම තමයි මෙතනදීත් අභ්‍යාසලාභීන් විදිහට මේ සඳහා ඔබට එකතු වෙන්න සම්බන්ධ වෙන අවස්ථාව තියෙනවා. එහෙම සම්බන්ධ වෙනවා නම් ඒ පුහුණු කාලය තුළ අමතර දීමනාවක් ඒ පුහුණු කාලය තුළ දීමනාවක් ලැබෙන බවත් සඳහන් වෙනවා. ඊළඟට අංක 9 යටතේ තාක්ෂණික සහකාර කියන තන්ත්‍ර ගත්තාම එතනදීත් ආට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විෂයන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවල මුලින් සඳහන් කරපු ආකාරයටම සුදුසුකම් තිබීම සලකලා බලනවා. තිරේ දිස්සන ආකාරයට ඔයගොල්ලෝ වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ලින්ක් එක දාලා තියෙන හින්දා එතනට ගිහිල්ලත් හොඳට කියවලා වැඩි විස්තර බලා ගන්න අවස්ථාවක් තියෙනවා. මෙතනදී අභ්‍යාසලාභීන් විදිහටත් මේ සඳහා සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම නඩත්තු තාක්ෂණ ශිල්පී කියන තන්ත්‍ර ගත්තාම එතනදී කාර්මික විද්‍යාල විසින් පවත්වන මෙකට්‍රොනික්ස් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා තිබීම සහ සංස්ථාවක මණ්ඩලයක හෝ පිළිගත් වෙළඳ ආයතනයක වසරක පළපුරොද්දක් තිබීම සුදුසුකමක් විදිහට සලකනවා. ඒ වගේම ලංකා ජර්මන් කාර්මික පුහුණු ආයතනය විසින් පවත්වන වසර 4ක පාඨමාලාව සාර්ථකව නිම කිරී තිබීම සහ වසර 2ක පළපුරොද්ද මෙතනදී සලකා බලනවා. ඊළඟට අංක 11 යටතේ පොත් තබන්නා කියන තන්ත්‍ර ගත්තාම මෙතනදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම සලකනවා. සිංහල හෝ දෙමළ විද්‍යාව ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් ඇතුළුව විෂයන් සඳහා සම්මාන සාමාර්ථ 4ක් සමග විෂයන් 6ක් එක්වරකදී සමත් වෙන්න ඕනේ. උසස් පෙළ විභාගයේදී විද්‍යාව හෝ වාණිජ විෂය ධාරාවකින් නම් වඩාත් සුදුසුයි. එහෙම නැත්නම් කොහොම නමුත් විෂයන් දෙකක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම තිරේ දිස්වන විදිහට මෙන්න මේ වෘත්තීය සුදුසුකම් මේ විදිහට බලනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මම අපි දැන් කතා කරපු අංක 7 ඉඳලා 11 කියන තනතුර දක්වා වැටුප් පරිමාණය 50940ක් කියලත් වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි ඔබට මේ සඳහා යොමු කිරීමේ හැකියාව තියෙනවා කියලත් සඳහන් වෙනවා. ලිඛිත තරඟ විභාගය සහ ව්‍යුහගත සමග පරීක්ෂණයක් මගින් තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඊළඟට අවසාන වශයෙන් රියදුරු තනතුර ගත්තාම උපරිම වාර දෙකකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව අපස සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. බර වාහන පැදවීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් ලබා තියෙන්න ඕනි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පස්සේ රිය පැදවීම පිළිබඳ අවම වශයෙන් අවුරුදු 3ක පළපුරොද්දක් තියෙන්න ඕනි. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සිදු කරන ලද රියදුරු පරීක්ෂණය සමත් වී තිබීම මෙතනදී සලකලා බලනවා. ඒ වගේම අභ්‍යන්තර අපේක්ෂකයින් නම් මෙන්න මේ තිරේ දිස්වන සුදුසුකම් ඔබට තිබිය යුතු බව සඳහන් වෙනවා. වැටුප් පරිමාණය 39490ක් විදිහටත් වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ.
ව්‍යූහගත සමග පරීක්ෂණයක් මගින් තමයි බඳවා ගැනීම රියදුරු තනතුර සඳහා සිද්ධ කරන්නේ. තවත් ලැබෙන ප්‍රතිලාභත් මේ ආකාරයට දක්වලා තියෙනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට පොදු උපදෙස් විදිහට මම මුලින් සඳහන් කරපු වෙබ්සයිට් එකෙන් අපි අදාළ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒ වගේම දැනටමත් රාජ්‍යයේ දෙපාර්තමේන්තුවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක කටයුතු කරන අයදුම්කරුවෙක් නම් තම වැඩ කරන ආයතනයේ ප්‍රධානිය හරහා තමයි මේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනි. අයදුම් පත්‍රය පහළන ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ මේක පළවෙලා දින 10ක් ඇතුළත ඔයා මොන තනතුර සඳහාද අයදුම් කරන්නේ කියන එක සඳහන් කරලා ලියාපදිංචි තැපෑලෙන් තමයි ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. ආයුධ පත්‍රය එවන ලිපිනය සභාපති ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අංක 11 ශ්‍රීමත් ජෝන් කොතලාවල මාවත කඳවලවත්ත රත්මලාන කියන ලිපිනයට තමයි ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනි. ඉතින් අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. වෙබ්සයිට් එකේ ස්පෙසිමෙන් ඇප්ලිකේෂන් කියලා මෙතන තියෙනවා. මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ 2024/1/28. එතකොට අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබ්බ විදිහට පළ කරලා දවස් 10ක් ඇතුළත තමයි ඇප්ලිකේෂන් එක යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ පෙබරවාරි 7 වෙනිදා වෙනකොට ඔයාගේ ඇප්ලිකේෂන් එක යොමු වෙලා තියෙන්න ඕනේ. මෙතනින් අපිට පුළුවන් ඇප්ලිකේෂන් එක ගන්න. මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් මේකේ තියෙන විස්තර කොරවල ඔයාගේ අදාළ විස්තරත් මේ සඳහා යොමු කරලා මොන තනතුරටද ඔයා ඉල්ලුම් කරන්න කියන එකත් සඳහන් කරලා පෙබරවාරි 7 වෙනිදා වෙනකොට සභාපති ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අංක 11 ශ්‍රීමත් ජෝන් කොතලාවල මාවත කඳවලවත්ත රත්මලාන කියන ලිපිනයට ඔයාගේ ආයුධම් පත්‍රය යොමු කරන්න. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියල්ගේ අපේව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.